හැමෝම සුදාසිතල ප්‍රශ්න කරනවා. ඉතින් අදත් අලුත් වීඩියෝ එකක් නෙවෙයි තියෙනවා. ඉතින් අද වීඩියෝ එකට යන්න ගමන් පොඩි දවක් කිල්ලන්න කැමති. ඉතින් මගේ දැන් මේ විදිහ මම Photoshop ටියුටෝරියල් වීඩියෝස් 16ක් දාලා තියෙනවා. ඊට අමතරව ඉතින් කලින් සුපුරුදු පාඩම් තිබ්බ graphic tips සහ කලින් තිබ්බ playlist එක එහෙම තියෙනවා. ඉතින් අතනට අප්ඩේට් වෙන මේ දවස් ටිකේ මේ PS Magic කියන Photoshop ටියුටෝරියල් ටික තමයි. ඉතින් පුළුවන් නම් ඔයාලගේ යාළුවන්ටත් දැනුවත් කරලා මගේ channel එක subscribe කරන්න කියන්න. Photoshop ඉගෙන ගන්න කැමති කෙනෙක්ට ගොඩක් වටී කියලා මම හිතනවා. ඒ වගේම After Effects වගේම graphics සම්බන්ධ දේවල් ඉගෙන ගන්න graphic tips කියලා මගේ තව channel එකේ තියෙන playlist එක. ඉතින් මේකටත් ඔයාලට join වෙලා බලන්න. ඉගෙන ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි Photoshop වගේම. ඉතින් මම යන්නම් මගේ video එකට. ඉතින් මේ වීඩියෝ 16 පුරාට මම ඔයාලට කියලා දුන්නේ tools ගැන සහ මේකේ interface එක. එතකොට දැන් ඔයාලා 100ට එකක් විතර Photoshop ගැන දන්නවා. කියන්නේ ඔයාලට සායම්කී දෙයක් කරගන්න පුළුවන් Photoshop පාවිච්චි කරලා මේ tools ටික දන්න හින්දා. මේ වුණාට දැන් ගොඩක්ම වටින හදවත වගේ තියෙන දයක් තියෙන එක දෙයක් මම අදේ දෙයින තමයි කියන්නේ යන්නේ. ඉතින් මම ඒකින් එක් කරා කියලා මේක සීට පහක් වාරින්නේ නැහැ. ඒක කියන්නුම ගොඩක් දුරට ෆයර් එකක් එඩිට් කරගන්න කෙනෙක්ට ගොඩක්ම උපකාරී වෙන කොටසක් තමයි මම කරන්න යන්නේ. blending option කියන එක තමයි ගන්න යන්නේ. ඉතින් blending option දැන් මුලින්ම මම ගන්නම්. සාමාන්‍ය blending option ගොඩාම වාච වෙන දේ තමයි text layers වලට මම text layer එකක් අරන් තිනවා. ඒ වගේම මගේ logo එකක් අරන් තිනවා. මම මේ දෙක තමයි blending option පාවිච්චි කරලා කොහොමද වැඩ කරන්නේ කියලා දෙන්න. මුලින්ම text layer එක ගැන කියලා දෙන්න. text layer එක ගියාන් පස්සේ මෙතන if x කියලා වෙන තියෙනවා. क्लिक ब्लेंडिंग मेदन पुलवांग ऑप्शन तीन पुलवा रईट क्लिक कर लाइन ब्लेंडिंग ऑप्शन अभी क्लिक कर ला पुलवा डायलॉग मैं मेके मैं टिक हर दीनाटे ऑप्शन ඉතින් මේ වගේම අපේ මේ සාම්පල් එක ෆුල් එකක් මම දෙනවා මම ප්‍රිව්ව එක ටික දීලා ඉන්නවා මම මේ ෆුල් එක මෙතන දෙන්නවා හරි මම මුලින්ම මෙතන දෙන්නම් මෙතන උඩම තියෙන bevel and emboss කියන එක ටික දෙන්නවා ඒක දුන්නාට පස්සේ මෙන්න මේ වගේ ඔප්ෂන් සෙට් එකක් එයි ඒ වගේම ප්‍රිව්ව එකේ පෙන්නයි මෙන්න මේ වගේ ලස්සනට කොටුවක් emboss වෙලා කියන්නේ උඩ ටිකක් ඉස්සිලා වගේ නිකන් 3D look එකක් එන්න try කරලා තියෙනවා ටෙක්ස්ට් එකක් වගේ වෙන්න ගන්නවා. ඒතර මෙන්න මේකේ මේ වගේ ඔප්ෂන් සෙට් එකක් තියෙනවා. උඩම දිනවා ස්ට්‍රක්චර් කියලා සහ ෂේඩින් කියලා මේක දෙකකට අල්ලලා තියෙනවා. මම ස්ට්‍රක්චර් කියන එකට ගිහින් මෙන්න මෙයා ඉන බෙවර්, අවුටර් බෙවර්, එම්බෝස් මේ විදිහට අපිට ටිකක් සිලෙක්ට් කරගන්න තියෙනවා. මම ඩිෆෝල්ට් තියෙන එක ගැන පොඩ්ඩක් විස්තර කරන්නම්. ඉන බෙවර් එක කියන්නේ මොකද? මෙන්න මේ වගේ ප්‍රිව් එකක් ගන්න මෙතන දීලා තියෙනවා අපිට. ඊට පස්සේ මෙතන ටෙක්නික් එකක් තියෙනවා. स्मूथ टेक्निक है मैं इधर स्मूथ टी का मैं के लिए इम्पोस इसी लागी मासन दे गया मैं को 3D लुक का कैविट की मैं मैं इधर मैं को मुझे अपने लिए इधर हार्ड डिजिटल दागन ने पुरवा और फिर ना प्रीमियम के साथ मैं तो ना प्लान से ना हार्ड डिजिटल इधर वैसे मैं ना सॉफ्ट पी दिए थे लोग मैंने साथ को मैं कोडी और दाल में सॉफ्ट पी ना आगे पी ना मेरे जब इधर कैमरे के मध्य दिन में क्या एडजस्ट कर करने पुरवा आप लोगों ने वीडियो इधर बस मैं इतना डेप्थ के लिए तो डेप्थ के क्या ना मैं ඔයාලට පුළුවන් මේ වෙනස් කරද්දී මෙතන වීඩියෝ එක වෙනස් වෙනවා. මෙන්න මේ අපේ ඒ කියන්නේ අපේ ඉස්සෙන ප්‍රමාණය සහ ඒ කියන්නේ ගොඩාක් මේක අපුර හොඳට 3D look එක පේන එක වැඩි කරගන්න පුළුවන් මෙන්න මේ depth එක වැඩි කරලා. depth එක කියන්නේ මේ අපේ උස වගේ දෙයක් තමයි වෙන්නේ. මෙන්න මේක වැඩි කළා මේ විදිහට අපිට හොඳ look එකක් හදාගන්න පුළුවන්. මේක 3D බව වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේකේ මෙතන ඩිරෙක්ෂන් එකක් දෙනවා. මේ ඩිරෙක්ෂන් එක අප් කියලා දාලා දෙනවා. ඩවුන් කියලා දුන්නම මේක ඒ කියන්නේ අතුරට වලක් වගේ තමයි හැදෙන්නේ.
මේක අපිට වෙනස් කරගන්න පුළුවන් කැමති විදිහට උඩටද ඇතුළටද කියලා 3D ලුක් එක හදාගන්න පුළුවන්. ඊටස් මෙන්න සයිස් කියලා එකක් තියෙනවා. සයිස් කියලා කියන්නේ මෙන්න මේ අපි මේ කියන්නේ අපි ඩෙප්ත් එක වෙලා තියෙන එකට හරස්කඩ දුර. මම පේන්ට් එක ගන්නම් මේකට මාර විස්තර කරගන්න. අපි දැන් ගත්තොත් එහෙම අපර මේ විදිහ තිබ්බ එකක් මෙන්න මේ වගේ කරන එක තමයි අපි පැත්තෙන් බලුත් වෙන්නේ. එතකොට ඩෙප්ත් එක වැඩි කරලා දෙන්න මෙන්න මේ උස. මෙන්න මේක වැඩි කරලා ඩෙප්ත් එක වැඩි කරලා තොහන් වෙන්නේ. ඊට පස්සේ සයිස් එක වැඩි කරලා දෙන්න ඩෙප්ත් එක කොහොමද දියෙද්දිම මේ තියෙන එක සයිස් එක නම් ඩෙප්ත් එක වැඩි කරලා දෙන්න මෙන්න මේ විදිහට මෙන්න මේ දුර වැඩි වෙන එක තමයි ඉන්නේ. අපේ සයිස් එක වැඩි කරොත් මොකද තමයි වෙන්නේ සාමාන්‍ය විදිහට. ඉතින් එතකොට ඒක තමයි සයිස් එකෙන් ඉන්නේ. ඊළඟ softness එක. softness එක කියන්නේ මෙන්න මේ මෙන්න මෙතන මේ උල් වගේ තියෙන මේක පොඩ්ඩක් රවුමට මෙහෙම දාගන්න පුළුවන් softness එක වෙනස් කරලා. මේක රවුම් බවක් ගන්න පුළුවන් softness එක නේද? ඒ softness එක අඩු වැඩි කරලා මේ විදිහ අපිට වෙනස් කරගන්න පුළුවන්. මට තේරෙනවා මේකේ ප්‍රින්ග් එක වගේම අකුරු වල තියෙන ලේයර් එකෙත් වෙනසක් වෙනවා ලස්සනට. හරි. එතකොට ස්ට්‍රක්චර් එකේ තියෙන ඔන්න ඔය කියන ඉස්සර ගන්න ලක්ෂරයි. ඊට පස්සේ තියෙනවා ෂේඩින්. ෂේඩින් කියන්නේ දැන් අපි පොඩ්ඩක් මේ ස්ට්‍රක්චර් එක වෙනස් කරන්න නම් ෂේඩින් පොඩ්ඩක් ඉස්සර ගන්න ලේසි වෙන විදිහට. දැන් වඩ පේනවා මෙන්න මේ ප්‍රිව් එකේ උඩ සුදු පාටට සහ යට කළු පාටට තියෙනවා. කියන්නේ උඩින් අවුවක් පැටලලා වගේ සීන්යක් තියෙනවා. ඔන්න ඔය එළිය වැටෙන තැන පැත්ත වෙනස් කරන්න පුළුවන් මෙන්න මේක. අපිට කැමති විදිහට ඇන්ගල් එක වෙනස් කරලා. ඔන්නාට පේනවා ඇන්ගල් එක 140 දුන්නාම මේ පැත්තෙන් එළිය වැටෙනවා වගේ දෙනවා. මේ පැත්ත කරුවල. ඊට පස්සේ ඒකට අපිට පුළුවන් මේක ග්ලෝබල් එකක්. කියන්නේ දැන් අපි මෙතන ලේස් ගොඩාක් තියෙනවා. ටෙක්ස් ලේස් ගොඩාක් තියෙනවා. මේ ටෙක්ස් හැම එකටම එකම පැත්තෙන් එළිය වැටෙනවා වගේ වෙන්න පුළුවන්. නැත්තම් මේ ග්ලෝබල් එක අයින් කරලා අපිට අපිට කැමති තැනක මේකට විතරක් මේ ලේයර් එකේ විතරක් මේ මොකක් හරි පැත්තක් දෙන්න පුළුවන් මේකට. මෙන්න අපිට කැමති විදිහට ඇඩ්ජස්ට් කරලා මේක ඔයාලගේ කැමැත්තම කරගන්න පුළුවන්. මෙතන මේ ඇන්ගල් එකෙන් ලයිට් එක දැන් මේ හරි තියෙනවා වගේ ඉන්නේ. එතකොට මේ ලයිට් එක තියෙන ඇන්ගල් දෙකකට අපිට හදාගන්න පුළුවන්. මේ ඇන්ගල් එක සහ මෙතන තියෙන ඇල්ටිටියුඩ් කියලා තියෙනවා. මෙන්න මේ පැත්තට තව ඇන්ගල් එකක් දෙන්න පුළුවන්. මේකට අපිට ගන්නට වෙනස් කරලා කැමති විදිහට ලස්සන කරලා ගන්න පුළුවන්. ඊට පස්සේ බ්ලොස් ක්වොන්ටි එක දිනවා. බ්ලොස් ක්වොන්ටි දින්නේ මෙන්න මේ විදිහට අපි දැන් මේ අපි දුන්න මෙන්න මේ ඉස්සිලා වගේ පේන එකේ හැඩේ වෙනස් කරන්න පුළුවන් මේ විදිහට කැමති විදිහට. බලක් වගේ හදා ගන්න පුළුවන් මේ විදිහට අපිට කැමති විදිහට ඒක හැඩේ වෙනස් කර ගන්න පුළුවන්. මේ ලස්සන මේ විදිහට විතර බලන්න පුළුවන් මේවට හදාගන්න පේන වෙනස් වෙන ලක්ෂණට. ඒ වගේම අපිට මේකේ ඩිෆෝල්ට් කියලා කියනවා වෙනස් කරන්න ඕන නම් මෙන්න මේ උඩ ක්ලික් කරාම මොකද වෙනවද අපිට කැමති දේ එකක් ඇඳ ගන්න පුළුවන් මේ විදිහට ලක්ෂණට අපිට ඕන විදිහකට. මේ විදිහට කැමති විදිහට හදලා නිදන ඉන්ස් කර ගන්න පුළුවන්. ඊට පස්සේ ඇන්ටි ඇලියස් කියන්නේ මේක සොෆ්ට්වෙයාර් එක පොඩ්ඩක් වැඩි වෙනවා. මේක ලොකු දෙයක් වෙන්නේ ස්මූත් වෙනවා වගේ වෙනවා. ඒත් ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න අමාරු සමහරක් වෙලාවට ලොකු එකක් වගේ නම් ගොඩක් දුරට පේන්න ගන්නේ. විරසම තමයි highlight mode සහ shadow mode කියලා දෙනවා. highlight mode කියන්නේ මෙන්න උඩින් වැටෙන ආලෝකය වගේක අපිට ඒකට පාටක් දෙන්න පුළුවන්. රතු පාටක් දෙන්නත් එහෙම ආඩ වෙනවා. රතු පාටක් මෙතනට එනවා. එතකොට ඒ වගේම shadow එකට දෙන්න පුළුවන් අපිට කළු පාට නැතුව සුදු පාටක් දෙන්නත් එහෙම සුදු පාට වෙනවා. අපි මේ පාටක් වෙලින් මේ පාට. එතකොට මෙතන opacity එක දෙන්න පුළුවන් ප්‍රමාණය කොච්චර දෙන්න ඕනද කියලා ඒකෙන් කියලා මේ පේන්න ගන්න. මේ අකුරු පාට තතු පාට ඉන්න මේ රතු පාට දෙන්නේ නැහැ. කොළ පාටක් දෙන්න ඕන. මම පේන්න ගන්නවා දැන්. මේ දෙක. ඊට පස්සේ මෙතන මූඩ් එකක් දෙන්න පුළුවන් අපිට ඒක නෝමල් මූඩ් එකක් දෙන්නත් කියන සාමාන්‍ය මේක තියෙන පාටම එන්න ගන්නවා. එතකොට මේ අකුරු පාට ගොඩක් දුර දෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඔය විදිහට මේකේ මූඩ් එක කරකට යනවා කියන්නේ මොකක්ද කියලා. මේකට අපි කැමති මූඩ් එකක් දීලා මේකේ අවුට්පුට් එක ලස්සන හදනවා නේද? ප්‍රශ්න නැහැ. මේ සාමාන්‍ය මූඩ් එකක් දෙන්නේ හේතුවක් ඇතුව මොකද මේ එතකොට අකුරේ අර තියෙන පාටත් එක්කම ගැලපෙන්න මේ තියෙන අපි දෙන පාට හදාගන්න පුළුවන්. අපි දැන් ඕක දිහා තියමු.
බෙවල් කියන ගයින් කරනවා අන්දලා බෙවල් එකේ යටදී තියෙනවා 20 view කියලා තියා රන්දු කියන්නේ අපි මෙන්න මේ බෙවල් එකේ තියෙන මෙන්න මේ default වෙන set එක තමයි රන්දු කියන්නේ තියෙන්නේ මේ මොනවා දියාම ghost කන්ට එක අන්න ඒක තමයි මෙතන ඒක තියෙන්නේ අපි දෙය වෙනස් කරන්න පුළුවන් කැමති විදිහට anti aliasing කරන්න පුළුවන් range එකක් වෙනස් කරන්න පුළුවන් හරි ඊට පස්සේ මම යනවා texture වෙන texture කියන එක යොත්තේ මම ගයින් කරලා යනවා texture generate කරද්දී අපිට පුළුවන් මේ අපි දුන්න කලින් දුන්න මේ අපේ bevel එකට දුන්න මේවා ටික අපි default එක දෙන්නම්මා default එකට දුන්න default එකට දීලා මම texture generate කරනවා texture generate කරන පස්සේ මෙන්න මේ වගේ අපි texture එකක් දෙන්න පුළුවන් මේ අඟුරු උඩට පැටින්න මොනවද පේනවා පැලී විලා වගේ අපි දුන්න texture එකක් ගලවන්න තියෙනවා මේ texture එක scale එක වෙනස් කරන්න පුළුවන් මේ විදිහට අපි දැන් තියෙනවා depth එක අපිට වෙනස් කරන්න පුළුවන් depth එක කියන අංශල කියලා දෙන්න මොකද්ද කියලා මේක වෙනස් කරන්න පුළුවන් invert කරන්න පුළුවන් කියන්නේ texture එකක් invert කරන්න පුළුවන් පැත්ත මාරු කරන්න පුළුවන් link it other layers කියන්නේ අපි දැන් ඊළඟ texture එකක් දුන්නොත් ඒකලත් පැත්තේ මේ texture එකට ආවා මේ විදිහට මම මේක texture වෙනස් කරලා ඔක්කොගේම textures කි වෙනස් වෙනවා මෙන්න මේක අයින් කරලා තියෙන එක හොඳයි වගේ දුන්නට ගේක වෙලාවට එක එක texture දානවා නම් මේ සම්පූර්ණ කවදී texture එක මෙතන add කරගන්න ඕනද කියලා දුන්නා මෙතන pink pot පැටර්න් ස්කීල් අපිට ඒ ටෙක්චර් එක ඇඩ් කරගන්න පුළුවන් ඊට පස්සේ අපි යන්නේ ඊළඟ ඔප්ෂන් එකට ඉතින් මම බෝල් එකේ වයින් කරන්නම් දැන් ඉන්ඩෝස් බෝල් ලයින් ඉන්ඩෝස් එකේ වයින් කරන්න අයින් කළා ඊළඟට කියන්න ස්ටොප් මේකට ගොඩ උපකාරී වෙන එකක් තමයි කියන්නේ සමහරක් වෙලාවට ඔයාලා මම දෙකලා තියෙනවා පෝස්ට් ඩික් කරද්දි මේකේ අකුරු පේන්නේ නැති වෙනවා මේ කියන්නේ හේතුව ඒ අකුරු වල පාට සහ බෑග්ග්‍රවුන්ඩ් එකේ පාට අතර ලොකු වෙනසක් නැති හින්දා අකුරු පෙරදීම වෙන්නේ. ඒ වුණාට අකුරු වල පාට මේ පාට ලස්සනයි. ඒ වට තිබ්බත් හොඳයි. දැන් මේ වගේ වෙලාවට මේ වගේ ස්ටොක් එකක් දාගන්න පුළුවන් නම් හොඳයි. ස්ටොක් එකක් දානවා කියන්නේ මෙන්න මේ ඉතින් අපි ස්ටොක් එකේ පාට වෙනස් කරන්න ගියම් මම මේකට පේනුන කළු පාට දාන්න. දැන් බලන්න හොඳ ලස්සනට අකුරු පැහැදිලිව පේන්න ගන්නවා. ඊට පස්සේ මම මේ ලයින් එකේ ප්‍රමාණය මීට වැඩි අඩු කරගන්න පුළුවන්. ඉතින් අපිට ප්‍රීවියු එකක් වෙන වශයෙන් ටයික් දැන් මේ ස්ටොප් එක අපිට ඉන්සයිඩ් ද අවුට්සයිඩ් ද කියලා අපිට මේක හදා ගන්නත් පුළුවන්. කැමති විදිහට සෙන්ටර් එක ඉන්සයිඩ් සහ අවුට්සයිඩ් දෙකම කැමති විදිහට තියෙනවා. ඉතින් අපිට මේ කැමති විදිහට ලස්සන මේක කියලා පෙනෙන විදිහට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ එකට මූඩ් එකක් තියෙනවා. කියන්නේ අපිට මේ දීලා තියෙන එකටත් අපිට මේ වගේ මූඩ් එකක් දෙන්න පුළුවන්. ඔයාලේ මේ මූඩ් එකක් දෙන්න පුළුවන්. කැමති විදිහට. ඊට පස්සේ මේක ඔපැසිටි එකක් දෙන්න පුළුවන්. කියන්නේ මේ පේන ප්‍රමාණයක් අපිට හදා ගන්න පුළුවන්. මෙන්න මේ ස්ටොප් ටිකට් ඊට පස්සේ ඔබ කොයි කියන මේකත් හරි ඉස්සෙල්ලා වුණා හැම එකටම තමයි බලන්න පුළුවන් ඊට පස්සේ මෙන්න මේ ෆිල් ටයිප් කියලා දෙන කලර් රේන්ජ් එක තමයි දීලා දෙන ඩිෆෝල්ට් එන්නේ මම අපි ග්‍රේඩියන්ට් එක දුන්නා මම මේ ග්‍රේඩියන්ට් ෆිල් එක ගැන වැඩි විස්තර ගන්න නම් මම ග්‍රේඩියන්ට් ෆිල් එක යටතේ ග්‍රේඩියන්ට් ෆිල් එක පාඩු කරලා විස්තර කරලා තියෙනවා ඉතින් අපිට කැමති නම් ග්‍රේඩියන්ට් එක බලන්න පුළුවන් ග්‍රේඩියන්ට් එක තමයි දීලා තියෙනවා නැත්තම් මම ගුරු ක්ලික් කරලා අපි ග්‍රේඩියන්ට් එක නිර්මාණය කරගන්න පුළුවන් ඊළඟින්ම ගෙඩියුම් එක යූස් කරගන්න පුළුවන්. ඊට පස්සේ align with pay කියන්නේ මේක දුන්නොත් එහෙම හැම එකම default එක අපි දැන් හදලා තියන්න පුළුවන්. ඊට පස්සේ මේ gradient එකේ ඔයගේ linear gradient ලෝ විදිහට අපිට මේ කලින් මම green tool එක කියලා දුන්නා වගේ අපිට කැමති විදිහට mini type එක වෙනස් කරන්න පුළුවන්. style එක වෙනස් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන angle එකක් දෙන්න පුළුවන්. gradient එකේ කොහොමද තියෙන විල angle එක දෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපිට report නම් entity දෙන්න. කොහොමද අපිට දෙන්න පුළුවන්. දීලා ඊට සමග scale එකක් දෙන්න පුළුවන්. මේ gradient එක ඔච්චර scale එකකින් කියන්න පුළුවන් කියලා මේ විදිහට අපිට දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන දෙක ඔය අපි scale එකක් දෙන්න පුළුවන්. හරි ඊට පස්සේ අපි gradient දෙක තුනක් add කරගන්න පුළුවන් මෙන්න මේ task එක click කරලා මෙතන අපිට වැඩිපුර gradient එකක් දෙන්න පුළුවන් size පොඩ්ඩක් වැඩි කරලා වැඩිපුර gradient එකක් වැඩිපුර stroke එකක් දෙන්න පුළුවන් වෙන color එකක් දෙන්න පුළුවන් gradient එක වලින් දෙන්න මේ විදිහට අපිට කැමති විදිහට color එකක් දීලා ලස්සනට හදා ගන්න පුළුවන් ඔයාලා දෙබලති logo එක මෙලි කරද්දී මේක ගොඩාක් use කරලා තියෙන අවස්ථාවල් තියෙනවා අපි දැන් මෙන්න මේකට ගිහිල්ලා කලින් gradient එකට ගිහිල්ලා මේ යෝගාසිටි කඩුම් කළා දැන් මෙතෙන් මෙන්න මේ ලස්සන අවුට්පුට් එකක් ගන්න පුළුවන්
ඊටස පොඩ්ඩක් මේ සයිස් එක අඩු කරමු පහක් වගේ පහක් වගේ අඩු කරලා මේකට ගිහිල්ලා මම මේකේ සයිස් එකත් අඩු කරනවා හයක් වගේ මෙන්න ලස්සන output එකක් ගන්න පුළුවන් ඔය වගේ දැන් මේවා font තියෙන font නැති අවස්ථාවවලදී මේ වගේ අපි output එකක් ගන්න මේ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන් ඉතින් gradient tone තරම වෙන්නේ ඉතින් අපිට stroke tone තරම මේක add කරගන්න පුළුවන් plus ලබන click කරකට ඕනතරම් ගන්න පුළුවන් ඊට පස්සේ තියෙනවා මම මේක align කරන්න ඊට පස්සේ තියෙනවා inner shadow inner shadow කියන්නේ මෙන්න මේ අකුරු ඇතුලේ අපිට පුළුවන් shadow එකක් දෙන්න මම opacity වලින් ඔක්කොම තියෙන දැන් ඉස්සෙල්ලා අපිට මෙතන devil and embossed එකේ වගේ ආවම වගේ තමයි අපිට මේක light එකේ පැත්තක් වෙනස් කරලා මෙන්න අපිට shadow එකක් හදන්න අකුරු ඇතුලේ මම ගන්නට හදාගන්න පුළුවන් මේක opacity වෙනස් කරන්න පුළුවන් මේ මොකද mode එක දෙන්න පුළුවන් දැන් multiple තමයි මේ mode එක default ඊට පස්සේ angle එක ඉන්නේ bubble එකක් තියෙන පුළුවන් bubble light එකක් මොන්සල් එකෙන් කියලා බෙවල් එකෙන් වීඩියෝස්සේ මෙතන ඩිස්ටන්ස් එකක් අපිට දෙන්න පුළුවන් කොච්චර ඩිස්ටන්ස් එකද වෙන ෂැඩෝ එක තියෙනවා ඊට පස්සේ මෙතන චෝක් කියලා එකක් කියලා කියනවා චෝක් කියලා කියන්නේ මේ ෂැඩෝ එක නිකන් අර මම විනිද මේ පෙදරයක් වගේ හැදෙන්න ප්‍රමාණය පෙදරේක නැති කරන දුන්නා ඉන්නේ මේ මොකද නලව තියෙනවා ඊට සයිස් එකක් දෙන්න තියෙනවා මෙන්න මේ අපේ shadow කොච්චර size එකක් තියෙන්න ඕනේ කියලා විදිහට අපිට ගන්න මේක adjust කරගන්න පුළුවන් ඊට පස්සේ ඒකෙත් තියෙන quality කියලා එකක් තියෙනවා මෙන්න මේ අපේ shadow එකේ line එක කියන්නේ වෙන වෙන තැන ගන්න හදාගන්න ඒක එක එක විදිහේ මෙයා දිලා තියෙන එක අපිට කම විදිහට මෙතන හදලා ටිකක් හදාගන්න පුළුවන් මම ඉස්සෙල්ලා එකෙන් දිරුණා bevel එකේ ඒ වගේම තමයි ඊට පස්සේ noise එකක් දෙන්න පුළුවන් මට වෙන ඩොට් ඩොට් පේන්න ගන්නවා ඒ කියන්නේ noise එකට හදා ගන්න පුළුවන් මේ shadow එක අපිට කොහොම විදියට හරි ඊට පස්සේ මම යන්නම් මේකෙත් අපි ඕන shadows level එකක් add කරගන්න පුළුවන් ඉස්සෙල්ලා stroke එක වැඩි කරගත්තා වගේ ඊට inner glow කියන්නේ මෙන්න මේ inside එකේ glow එකක් වැඩි කරනවා මේ අකුරු ඇතුලේ මෙන්න මෙතන preview එකක් මම මේක opacity එක වැඩි කරගන්න පුළුවන් මේක mode එකක් දෙන්න පුළුවන් මෙතන noise එකක් දෙන්න පුළුවන් ඉස්සෙල්ලා ඩොට් තිබ්බා වගේ. ඊපස්සේ මෙතනක් තියෙනවා structure එකේ අපිට තියෙනවා මෙතන අපිට ඕන color එකක් වෙනස් කරන්න පුළුවන්. ඊටසෙ මෙන්න මෙතන pattern එකක් දෙන්න පුළුවන් කොයි වගේ එකක් දෙන්න ඕන කියලා මෙන්න මේ glow එකට කැමති විදිහට මෙහෙම කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ elements වල technique කියලා එකක් තියෙනවා. technique කියන්නේ මේක කොයි වගේ technique එකක්ද දෙන්න ඕන කියලා software සහ සයිස් කියන එකක් දීලා තියෙනවා මෙන්න මේ කැමති අපිට ඒ ටෙක්නික් එකක් දෙන්න පුළුවන් මේ සෝස් එක සෙන්ටර් එකක්ද එජ් එකක්ද ඒ කියන්නේ මැද ඉඳන් එළියට ග්ලෝ එකක්ද ඕන එජ් එකේ ග්ලෝ එකක්ද ඕන කියලා අපිට දෙන්න පුළුවන් ඊට පස්සේ චෝක් කියන්නේ ඉස්සෙල්ලා වගේම අර ඒක අපිට ෂැඩෝ එකේ ලිබ් එකම දාවෙන්නේ මේක අර වෙනම අපි වැඩි වෙනවා සයිස් කියන්නේ ග්ලෝ එක කොච්චර සයිස් එකකින් දීන්න බැලුව බ්‍රින් එක විස්තර කරන්න පුළුවන් මම මේක වෙන කාටවත් දෙන්නම් පොඩ්ඩක් පැහැදිලිව තේින්න හොඳ ස්කෝඩින්න තේින්න ගන්න ලස්සන්ට මම අර මිස් කළා ග්ලෝ එකක් හදාගන්න ගියා ලස්සන්ට අපේ ඩිසයින් එකට ගැලපෙන විදියට ඊට පස්සේ මෙතන ක්වලිටි කියන එකෙන් අපිට ගන්නට මේ එජ් එක දෙන්න ඕන ඩිසයින් එක දෙන්න පුළුවන් සේ එක රේන්ජ් එකක් දෙන්න පුළුවන් පොඩ්ඩක් සයිස් වැඩි කරලා පොඩ්ඩක් බලන්න වෙනස් කරද්දි වාඩ පේනවා ස්ප්‍රෙඩ් වෙන ප්‍රමාණය වෙනස් වෙනවා රොටේලා ඔච්චර දුර ස්ප්‍රෙඩ් වෙනවා කියන එක වෙනස් කරන්න පුළුවන් මේ රේන්ජ් එක. ඊට පස්සේ ජිටර් කියලා තියෙනවා ජිටර් කියන්නේ ආර පේන පොඩි වෙනසක් වෙන අර රේන්ජ් එක ඉවර වෙන තැන softness එක වගේ අක්ෂර ගන්න මෙන්න මේ ජිටර් කියන්නේ. හරි. මේක අපිට කැමති නම් වැඩි කරට් කරන්න බෑ එකයි එක් කරන්න පුළුවන්. ඊට පස්සේ මම යන්න ස්ටේන් කියන එකට ස්ටේන් කියන්නේ මේක සමාන කරලා වැදගත් වෙනවා අකුර මැදින් යන රේඩියන් ටැග් වගේ එකක් ඇඩ් කරගන්න ඕන නම් මේක පාවිච්චි කරලා මේක අපිට කෙමිටි පාටක් දෙන්න පුළුවන් මේ පාට වගේ එතකොට මේ ලයින් පාටක් වෙනවා සෙට් වෙන්නේ ගොඩක් දුරට මේක පේනවා අඩු මේක මඩු වේදියා දෙනවා නම් මඩු වේදියා ඒත් ලොකුට පේනවා අඩු මේ දැස මේක අපි ඔපැසිටි වෙනස් කරත් වෙනවා වෙන ගොඩක් දුරට අර කලයක නිකන්
මෙතන හොඳට තියෙන මෙන්න මේ වගේ හැඩයකට තමයි නැදින් කලයකට ඇවිත් තියෙනවා අපේ තියෙන කලයකට අමතරව මෙසේ නැදින් එන එක අපිට ඇන්ගල් කරලා මේක හදාගන්න පුළුවන් මේක තමයි විදිහට මේ ඇන්ගල් එක වෙනස් කරගන්න පස්සේ ඒක තමයි විදිහට මේක හැඩය වෙනස් කරගන්න පුළුවන් මේ ඩිස්ටන්ස් එක අඩු වෙනවා ඩිස්ටන්ස් එක අඩු වැඩි කරගන්න පුළුවන් සයිස් එක අඩු වෙනවා සයිස් එක අඩු වැඩි කරගන්න පුළුවන් ඒ වගේම අර වගේම ඉස්සලා තිබ්බා වගේම අපිට මෙන්න මේකේ එච් එකේ අඩියක් දෙන්න පුළුවන් කින්නස් කරන්න පුළුවන් ඇන්ටි ඇලිස් කරන්න පුළුවන් මේක ඇන්ටිකලම ඇන්ටිකලම කියලා ඒ විදිහටම කරන්න පුළුවන් හරි ඊට පස්සේ මම යන කලර් ඕවර්ලෝඩ් කියන්නේ කලර් ඕවර්ලෝඩ් කියන්නේ එකට ඊට පස්සේ මම යන කලර් ඕවර්ලෝඩ් කියන එකට කලර් ඕවර්ලෝඩ් කියන්නේ අපි මේ ගොඩක් දුරට පාවිච්චි කරන අවස්ථාවදී වෙනවා කියන්නේ අපි දැන් හරි කලර් එක අපිට වෙනස් කරගන්න නම් පාට් එකෙන් පාට් එක වෙනස් කරන්න ඕනේ නැතුව දැන් අපි උදාහරණයක් විදිහට මම ගත්තත් මම දැන් ග්ලේ එක රිලීස් කරලා තියෙනවා ටෙක්ස් ලේයර් එක රිලීස් කරලා තියෙනවා මට දැන් කලර් එකක් දෙනවා නම් මම එතන පේන්ට් බකට් එක ගන්න එකින්ද පේන්ට් කර කර යන්නද මම අවශ්‍යතාවයක් නැහැ අන්න ඒ ලේයර් එක පිටින් වුණා මම මෙතන කලර් වල ඕල් එකක් දීලා කැමති කලර් එකක් එතන වෙනස් කරගන්න පුළුවන් හැබැයි සම්පූර්ණ පාට් එකම එක කැලිකින් පාට් වෙන්න බෑ. ඒක ටොපැසිටි වෙනස් කරගන්න පුළුවන්. ඒකින් පුළුවන් අපි ඔපැසිටි වෙනස් කරලා ටී-ෂර්ට් එකක දී නමුම් පාරවලා ගන්න අපිට ඒක වෙනස් කිරීමකට පොඩ්ඩක් පාට වෙනස් කරලා නමුම් පාරව පෙන්වන්න පුළුවන්. මම මෙන්න මේ මම ලොග් එක ඉස්සල් කරන වෙලාවට මම ඉගෙන ඉර දෙන්නම් ඔයාලට. හරි. ඊට සමා යන්න එම්පිත් අපිට කල මේ ඕල් දෙක තුනක් දෙන්න පුළුවන්. ඔපැසිටි වෙනස් කර කර පාට ගන්න පුළුවන්. ඊට පස්සේ මම කියන්නම් gradient overlay කියන්නේ gradient overlay කියන්නේ gradient එක ගැන මම කියල දෙන්නේ නැහැ. ඉතින් අර color එක උඩ gradient එක අපිට දෙන්න පුළුවන්. මේ අපිට කියන default gradient එක නැත්තම් මෙතන ඉන්න gradient එක හදාගන්න පුළුවන්. එහෙම පිළිදෙඩ අපිට gradient එකක් දෙන්න පුළුවන්. data angle එක දෙන්න පුළුවන්. scale එකක් දෙන්න පුළුවන්. මම මෙතන දෙන්න. දෙන්න. පහක්. අපි සිදු අපි කරගන්න පුළුවන්. මම රෙඩියන් ටයිම් එක දිලා දිනවා දැන් එතකොට මම මෙතන ස්කේල් එක වෙනස් කරගන්න පුළුවන් ගන්න හදාගන්න පුළුවන් මේ සීනිය එක පෙඩියස් රෙඩියු එක හදන්න විදිහට අපි වෙනස් කරලා හදාගන්න පුළුවන් මේ ඒක ඕවල් එකක් විදිහට තමයි වැටෙන්නේ එකත් අපිට කන දිල ගොඩක් හදාගන්න ඔපැසිටි වැඩි අඩු වැඩි කරගෙන ගන්න පුළුවන් ඊට පස්සේ තියෙනවා pattern ඕල් කියන්නේ ඉස්සෙල්ලා මම හිතන බෙවල් එක ගිහින් pattern එක බෙවල් එකක් විදිහට එම්බෝස් වල වගේ දැන් අපිට මේ මුතු පැටර්න් එකක් එලිමේට් කරගන්න පුළුවන් මේක බුඩ උපකාරී වෙන අවස්ථාවකදී අපිට පැටර්න් එකක් ඇඩ් කරගන්න පුළුවන් නේද ඕන විදිහ පැටර්න් එකක් අරගෙන ඉන්නවා මෙතන අපි ලස්සන්ට ෆොටෝ හදන්න ඒකට දාලා හදන්න පුළුවන් ඒකේ මූඩ් එකක් දෙන්න පුළුවන් මේක ඔපැසිටි එකක් දෙන්න පුළුවන් ඔපැසිටි වලින් දෙන්න අපිට නම් කලර් එක අතරින් පේන්න බලන්න පුළුවන් නැත්තම් මෙහෙම කියලා අපිට මල්ටිප්ලයින් කරන්න පුළුවන් මල්ටිපල් වල විදිහට දෙන්න මේ අතරින් එන්න වගේ හදන්න පුළුවන් සෙන්ට කැමති ලොකක් හදලා පේන් කියන ගැලපෙනකක් දාලා හස්සෙන් කරන්න පුළුවන්. ඊට පස්සේ ස්කේල් එක දෙන්න පුළුවන් වෙයි. සලන් කර දෙන්න. බෝල් එක දි කොහොම ස්කේල් එක වෙනස් කරන්න ඕනද කියලා අපිට තියෙනවා. ඊට පස්සේ අවුටර් ග්ලෝ මම ඉනර් ග්ලෝ එක ගැන කියනවා. ඒකෙම අවුටර් ග්ලෝ එක එළියේ දාන එක. ඒකත් ඉතින් ඒ වගේම තමයි ඔපැසිටි එක දෙනවා නොයිස් ප්‍රමාණය දෙනවා. ඊට පස්සේ අපිට මේක සොෆ්ට්නස් මොකක්ද කියලා දෙන්න පුළුවන්. ස්ප්‍රෙඩ් ප්‍රමාණය දෙන්න පුළුවන් මෙතන ගන්නට සයිස් එකක් දෙන්න පුළුවන් මේ කළු පාට ගන්නම් දෙන්න කියන්න මොනවද වෙනවා ස්ප්‍රෙඩ් ප්‍රමාණය දෙන්න පුළුවන් ඊට පස්සේ සයිස් ස්ප්‍රෙඩ් එක දෙන්න පුළුවන් මෙතන සයිස් එක ප්‍රමාණයක් දෙන්න පුළුවන් අපිට ස්ටොප් දාන්න තු මේ එකක් දැම්මොත් ලස්සනක් වෙන්න පුළුවන් නේද අපෝ මේ ලස්සන වෙන්න හදන්න පුළුවන් ඊට පස්සේ මෙතනින් අපිට අර කලින් වගේ AB කරගන්න පුළුවන් මේ ටිකෙන් පිටින්ම මෙතන ඉන කොල්ලිදී බඩගෙන හෙන්නම දාත් තියෙනවා ඊට පස්සේ තියෙනවා ඩ්‍රොප් ෂැඩෝ මෙන්න මේක මම ගොඩ උපකාරී වෙන දෙයක් කරගන්න දෙයක් පාවිච්චි කරන දෙයක් ෂැඩෝ එකක් දෙන්න පුළුවන් අපිට දැන් මෙතන මම ඇන්ගල් එක වෙනස් කළා මම ෂැඩෝ එකක් දුන්නත් එහෙම වාඩ කරන ලස්සනට 3D ලුක් එකක් හදාගන්න පුළුවන් නේද ලස්සනට මේක ලස්සනට අපල 3D විදිහට අපිට හදාගන්න පුළුවන් අපිට මේ බෙවල් එක පාවිච්චි කරන්න නැතු මෙන්න මේක මුන්ට කර 2D ලයින් 2D සහ 3D එකතු කරගෙන ඉන්නවා ලස්සනක් තියෙනවා මම ගොඩක් දුරට මේක පාවිච්චි කරන්න ලැබුණා
ගොඩක් මගේ පෝස්ට් වල දැන් ගොඩක් දෙකල තියෙන එක දාලා දිනවා මම. මේ විදිහට අපිට මේක ඩිස්ටන්ස් එක වෙනස් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔපැසිටි නම වෙනස් කරන්න. ඊට පස්සේ මෙතන ස්ප්‍රෙඩ් එක ප්‍රමාණය වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන සයිස් එක වෙනස් කරගන්න පුළුවන්. සයිස් එක බිංදුවට දාලා ස්ප්‍රෙඩ් එක බිංදුවට දාලා ඩිස්ටන්ස් එක වෙනස් කරුත් එහෙම මෙන්න මේ වගේ 3D විදිහට ලස්සනට ගන්න පුළුවන්. ඊට සේවෙත් මෙන්න මෙතන කියලා දිනවා අර මම කලින් කිව්ව ටික කිව්වම. ඉතින් මේ වගේ අපේ ගැමින තව වෙන ලේකක් කට් කරගෙන අර වගේ ඉස්සල්ලා වගේ එහි පාට වෙනස් කරන එක. ඊළඟ පාඩක් දාගෙන අපි ඩිස්ටන්ස් එක වඩා පොඩි කරා. ඒකත් මේ වගේ ලස්සනට අපි ඩිසයින් හදාගන්න මේ පාටත් එක්කම තව ලස්සනට මම හිතන්නේ. මේක ලස්සන ඩිසයින් එකක් කරන්න පුළුවන්. ගොඩක් උපකාරී වෙනවා මෙන්න මේ සෙට් එක. ඉතින් සාමාන්‍යයෙන් හයස් හදන කෙනෙක්ට ඉල් කරන කෙනෙක්ට මම හිතනවා මෙන්න මේ ටෙක්ස්ට් ලේයර් එකට මෙන්න මේ බ්ලෙන්ඩින් ඔප්ෂන්ස් වලින් ලොකු වෙනස් තියෙනවා. සම්පූර්ණ හදවත වගේ සම්පූර්ණ කයක ගොඩක් දේවල් එඩිට් කරගන්න මෙන්න මේක උපකාරී වෙනවා. ඊට සමග ගන්න මගේ ලෝගෝ එක නේද මේක අපි රිලීස් කරන්න අවශ්‍යතාව නැහැ. ඉතින් අපි ටූල්ස් එකෙන් බාචිල රිලීස් කරන්න ඕනේ කලින් පාර. දැන් මේක අවශ්‍යතාව නැහැ. බ්ලෙන්ඩින් ඔප්ෂන් එක කෙලින් ඇඩ් කරන්න පුළුවන් මේ ස්මාර්ට් ඔබ්ජෙක්ට් එකට. මේ බෙවල් එක ගන්න පුළුවන්. බෙවල් එක ගන්න අවශ්‍ය නැසෙට පින් එක ගන්න පුළුවන්. ඊට පස්සේ ස්ටොප් එකක් දෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඉන ග්ලෝ එකක් දෙන්න පුළුවන්. ඉන ෂැඩෝ එකක් දෙන්න පුළුවන්. ඉන්න ග්ලෝ එකක් දෙන්න පුළුවන්. ප්‍රශ්න නැහැ විදිහට අර ටෙක්ස්ට් ලේයර් එක විදිහටමයි. ඉන්න මෙතන ප්‍රශ්නයක් වෙනවා. කලර් වල කියන එක දුන්නාම සෙපරේට් කලර්ස් තිබ්බට සම්පූර්ණ රූපෙම එකම කලර් එකකින් වෙනවා. මේකට මෙහෙම මේ ඔපැසිටි අඩු කරලා මෙන්න මෙහෙම අපිට ගන්නට හදා ගන්න පුළුවන්. මම ඉස්සෙල්ලා ගොන් ටී-ෂර්ට් එකේ නමුම් පාරවල් එක හදා ගන්න පුළුවන් කියලා. මෙන්න මෙතන ඔපැසිටි වෙනස් කරලා අර ටී-ෂර්ට් එකේ නමුම් පාරවල් එක හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ කලර් වෙනස් කරලා ටී-ෂර්ට් කලර් එක වෙනස් කරගන්න පුළුවන්. මම මේ විදිහට අපිට ඕවලේ එක මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන් මේ අවස්ථාවවලදී. ඇසේ ග්‍රේඩියන්ට් එකක් දාන්න ඒක ඔපැසිටි වලට දෙන ග්‍රේඩියන්ට් එකක් දාන්න පුළුවන් පුළුවන් සාහසලවට. ඊට පස්සේ පැටර්න් නම්බලයක් වෙනවා. මෙතන අපි මුලින්ම වෙනස් කරලා ඔපැසිටි අඩු කරලා ඇසේ පැටර්න් නම්බලයක් පුළුවන්. මේක අපිට මම විශේෂ දෙයක් තිබුණා මේ ලෝගෝ ගැන කිස්තර කරේ. මේක අපිට ජොයින් එකක් කරගන්න. මේක පාවිච්චි කරන්න පුළුවන් ආයතන වලටදී මගේ වීඩියෝස් වල මම පාවිච්චි කරලා තියෙනවා. අපිට ග්ලෝබල් ලයිට් එක නේද ලබන්නේ. අපිට මේක ලයිට් එක හම්බුනේ අපිට ලෝගෝ එක ගන්න පුළුවන් කරලා අදාළ ලස්සනට. හරි, ඉතින් මම අද ලේයර්ස් දෙකකට ටෙක්ස් ලේයර් එකක් සහ පොපින්ජක් ඒවා මිජක් ඕන එකට මෙන්න මේ බ්ලෙන්ඩින් ඔප්ෂන්ස් කියන දේ පාවිච්චි කරලා තිබුණා. මෙතනින් අපිට අර අතුරට යන්න නැතුව කෙලින්ම අපිට ඕනේ ටග් ගාලා සිලෙක්ට් කරලා කරගන්න පුළුවන්. සිලෙක්ට් කරගන්න මෙන්න ගන්න දෙනවා. සෙටින්ග්ස් වල යන ටග් ගාලා ඔකේ දුන්නාන් පස්සේ මෙන්න මෙතන වෙනිනවා. අපිට ඉෆෙක්ට් එකක් දීලා තියෙනවා සහ ඉෆෙක්ට් එකේ මොකද්ද කියලා දීලා තියෙනවා. අපිට ගැම් දෙකක් මේ විදිහට අනින් කරන්න පුළුවන්. පේන එක ඇති කරන්න පුළුවන්. මොන මෙලාවක මෙන්න මෙතන ක්ලික් කළා. ඉෆෙක්ට් සෙට් එක මයින් කරන්න පුළුවන්. මෙන්න එක ක්ලික් කරාට පස්සේ මේ විදිහට බ්ලෙන්ඩින් ඔප්ෂන්ස් කියන එක ගොඩක් උපකාරී වෙනවා. මම අභිගෙන කියලා දුන්නේ ඊළඟ වීඩියෝ හම්බුනේ තව විශේෂ දෙයක් අරගෙන. මම channel එක subscribe කරලා ඉන්න සෙට් එක අපි ලයින් වීඩියෝ හම්බුනේ.